ඔන්න දරුවනේ අද ඔයාලා අලුත් අකුරක් ඉගෙන ගන්නයි යන්නේ. අද ඔයාලා ඉගෙන ගන්න යන අකුර තමයි ප ශබ්දයේ තියෙන පයන්න. පයන්න. අපි මුලින්ම බලමු පයන්න පස්වරු ලියවෙන්න ඕනේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි පයන්න පස්වරු ලියන්නේ. ඔයාලා හොඳට බලන්න පටන් ගන්න කොහෙන්ද? මොන මොන ලෝණ වලද ගෑවිලා යන්න ඕනේ සහ අවසන් වෙන්න ඕනේ කොහොමද කියලා ඔයාලා හොඳට බලන්න. ඔන්න ඔය විදිහට තමයි පයන්න පස්රෝල ලියවෙන්න ඕනේ. අපි එහෙනම් බලමු දැන් පයන්නෙන් පටන් ගන්න වචන මොනවද කියලා. මේ වචන කියනකොට ඔයා හොඳට හුඟකන් දෙන්න ඔයාට මුලින් ප කියන ශබ්දය ඇහෙනවද කියලා. ඔන්න මුලින්ම තියෙනවා පහන. පහන. පත්තරය. පත්තරය. පහ. පහ. පනුවා. පනුවා. පය. පය. පඹයා. පඹයා. පනාව. පනාව. පළතුරු. පළතුරු. පරවියා. පරවියා. පතෝල. පතෝල. හොඳයි දරුවනේ, මේ වචන කියවද්දී ඔයාලට මුලින්ම ප කියන ශබ්දය ඇහෙන්නේ නැති. දැන් අපි බලමු ප කියන අකුරෙන් වචන යෙදුණු ලස්සන කවියක්. ඒ කවිය කියනකොට ඔයාලා හොඳට හුඟකන් දෙන්න ඔයාට මුලින් ප කියන ශබ්දය ඇහෙනවද කියලා. පළතුරු කන්නට ආසා හිතිලා පබසර පළතුරු වත්තට යනවා. පරවියෝ පස් දෙනා පඹයට පියවි. පසුපස නොබලා පියමා යනවා. පනුවා පළතුරු ගෙඩි තුල පමණක් හරිම පහසුවෙන් පළතුරු කනවා. පුංචි පනුවෝ නුඹ පඹයට නොබියව සිටින්නේ කොහොමද කියන්න මාහට. ඔයාට පේනව ඇති මේ කවියේ වචන කිහිපයක් ටීචර් දම්පාටින් පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ දම්පාටින් තියෙන වචන සේරම දරුවනේ පටන් ගන්න ප කියන ශබ්දයෙන්. ඔයා හොඳට බැලුවොත් ඔයාට පෙනේ ඒ දම්පාටින් පාඩ කරලා තියෙන වචනවල පළවෙනි අකුර විදියට තියන්නේ පයන්න. බලමු මේකේ පයන්න පටන් ගන්න වචන මොනවද තියෙන්නේ කියලා. පළතුරු, පබසර, පරවියෝ, පස් දෙනා, පඹයට, පසුපස, පනුවා, පළතුරු, පමණක්, පහසුවෙන් කියන ඔන්නෝය වචන සේරම ටික මේ කවියේ තියෙනවා. ඒ සේරම වචන පටන් ගන්නේ ප කියන ශබ්දයෙන්. හොඳයි දරුවනි, ඔන්න අද ඔයාලා බැලුවේ ප අකුර ලියන්නේ කොහොමද, ඒ වගේම ප ශබ්දයෙන් පටන් ගන්න වචන මොනවද සහ පයන්නේ වචන යෙදුණු ලස්සන කවියකුත් ඔයාලා දැන් බලලයි තියෙන්නේ. හොඳයි දරුවනේ, එහෙනම් මම ඊගව දවසෙත් තවත් අලුත් අකුරක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්නම්.